දැන් මේ වන විට කොරෝනා රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා සෞඛ්‍යංශ විසින්. මේ දෙදෙනාම IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා සියලු අධ්‍යක්ෂණයන් යටතේ. ඊට අමතරව මුලින් හඳුනාගත්ත ඒ අදාළ රෝගියාගේ පවුලේ කිසියෙකුට, විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන පාසලක දරුවෙක් තමන්ගේ දරුවාටත් මේ කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඒ සම්පූර්ණයෙන්ම බොරු ප්‍රවෘත්තියක්. ඒ දරුවාට කොරෝනා වෛරසය සෑදී නැහැ. ඊට අමතරව මේ වන විට 32 දෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකකොට කොළඹ IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඊටත් අමතරව තවත් තොරතුරු ඔබට වාර්තා කරනවා නම් අපි සූදානම් මෙහි වැඩි විස්තර ප්‍රවෘත්ති විකාශය අතරතුර ගෙනෙන්නට. පිටරටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකින් අතර, නැත්නම් ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස අතර රටවල් තුනක අය පමණයි විශේෂ පරීක්ෂාවකට ලක්වන්නේ. දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය. මේ අතර රජය, ශ්‍රී ලංකා පොලිසිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය පොදුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සාවද්‍ය ප්‍රවෘත්තිවලට අන්තර්ජාලයේ, ෆේස්බුක් එකේ, ජංගම දුරකථනයේ තිබෙන ඒ අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිවලට නොරවටෙන්න වගකීතු මාධ්‍ය ආයතන සහ නිල නිවේදනවලට පමණක් ජනතාව ඇහුම් කන් දෙන්න, නැතිනම් ඒ අදාළ සාවද්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව. විශේෂයෙන්ම අප කිව යුතු තවත් වැදගත්ම කාරණාවක් තිබෙනවා. අප මේ ප්‍රවෘත්තීන් සෑම දෙයක්ම වාර්තා කරන්නේ ඔබව කම්පණයට බියටපත් කිරීම සඳහා නෙවෙයි. විශේෂයෙන්ම වගකීතු මාධ්‍ය ආයතනයක් ලෙස මේ අදාළ වසංගත තත්වයෙන් බේරීම සඳහා අප තොරතුරු නිවැරදිව සමාජගත කර යුතු වෙනවා. ඒ නිසායි අපි හැම විටම මේ තෝරාගත්ත, ඔබව දැනුවත් කිරීම සඳහා තහවුරු කරගත්ත ප්‍රවෘත්ති ඔබට ඉදිරිපත් කරන්නේ. එසේනම් අපි සූදානම් දැන් අපේ ප්‍රවෘත්ති පෙළගැස්ම වෙත යන්නට. අද දවසේ හඳුනාගත් දෙවන රෝගියා පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ පැහැදිලි කිරීමක් කළා. ඊයේ සන්ධ්‍යාවේ කොළඹ IDH උණරෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක් අද දින COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම රෝගියාත් අර පෙර COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත් පුද්ගලයාත් මේ දෙදෙනාම දඹුල්ල ප්‍රදේශයේ හෝටලයක එක කාමරයේ නවත්තැන්ගෙන තිබෙනවා. මේ දෙදෙනාම සංචාරක නියාමකයන් වශයෙන් සේවය කරන දෙදෙනෙක්. අද දින හඳුනාගනු රෝගියාට මෙම විසබීජය මේ අනුව පළමුව හඳුනාගත්. දැන් දිනකට පෙර හඳුනාගත් රෝගියාගේ එම ජාලයෙන්ම ඇති සම්ප්‍රේෂණය වූ රෝගියෙක් හැටියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක වෙනමම මේ සම්ප්‍රේෂණ ජාලයකින් ඇතිවුණු රෝගියෙක් නෙවෙයි. මේ එකම කණ්ඩායම හැටියට අපිට සලකන්නට පුළුවන්. දැනට වසංගත වේද අංශය විසින් වහාම මේ රෝගියාත් ආගිය තැන්, ඒ වගේම ආශ්‍රය කරපු උදවිය පිළිබඳව දැනටම ආරම්භ කරනවා එම විමර්ශන කටයුතු කිරීමට. දැන් මේ ආකාරයට මේ රෝගියා ශ්‍රී ලංකාවේ දෙවන රෝගියා බවට පත් වෙනවා. ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් වීමට අවකාශයන් ඇති නොවන බව ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ නිසා ජනතාව තමන්ගේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ගෙන යාමට පුළුවන්. හොඳයි, අප ඔබට දැන් පැහැදිලි කරන්න සූදානම් මේ ශ්‍රී ලංකා සිතියමේ ප්‍රධාන ප්‍රදේශ ගණනාවකින් දැන් ආසාදිත රෝගීන් යයි සැක කෙරෙන පුද්ගලයන් 30 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. මේ 30 දෙනා අපට හඳුනා ගන්න පුළුවන් වී තිබෙන්නේ සෞඛ්‍යංශවලට පොළොන්නරුව කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයක් තිබෙන මේ ස්ථානයේ, මඩකලපුව, ඊට අමතරව අනුරාධපුරෙන් දෙදෙනෙක් කොළඹ IDH රෝහල රැගෙන ආවා. ඊට අමතරව හලාවත, කුරුණෑගල සහ IDH රෝහල කියන මේ ස්ථානවලින් තමයි අපි හඳුනාගත්තේ. ඒ අනුව එම ආසාදිත බවට සැක කරන පුද්ගලයන් 30 දෙනාම දැන් IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒකම අපි දැන් සූදානම් විශේෂයෙන්ම අද දවසේ උදැසන වරුවේ මේ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා මේ රට විදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා. මේ අවස්ථාවට සහභාගී වුණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,
එකම සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊට අමතරව අමාත්‍ය මහින්ද අමරවීර අපි දැන් එම මාධ්‍ය සාකච්ඡාවේ විශේෂ අවස්ථාවට යොමු වෙනවා. ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය පොසිටිව්. එහෙම නැත්නම් හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. දැන් අපි කරලා තියෙන්නේ ඒ අය ඒ පවුල ඊටාම අපිත් එක්ක මේ ඊටා හොඳින් ගනුදෙනු කරනවා. ඒ අනුව සුදුසුම් පියවර හැටියට ඒ නිවස තුළම ඒ අය රැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන බාහිරින් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සම්බන්ධ රියදුරු මහත්මයෙක් ඉන්න ඔහු තනියම නිවසක ඉන්නේ. ඔහු සම්බන්ධයෙන්ුත් ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කිසිවෙකුවත් කිසිම ආකාරයේ බිය යුතු නැහැ. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ ඒ නිසා මේ ආනන්ද විද්‍යාලයේ සමහර විශේෂයෙන්ම අපේ ගොඩක් වෙන්නේ මේ දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල මේ ජංගම දුරකථනයේ තමයි මේ ගොඩක් දේවල් වලට හේතුපාදක වෙන්නේ. ඉතින් ඒ අනුව මම අද උදේම වසංගත විද්‍යාඥයන් දෙදෙනෙක් ආනන්ද විද්‍යාලයට යවුවා. මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි. ඒ දරුවා පාසල් ගිහිල්ලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේදා දිනේ. ඔහුගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඉතාම අඩුයි. නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. රෝගියාගේ අපි දන්නවා ඒ රෝගියා ගමන් කරපු ස්ථාන ඒ සියලුම තැන්වලට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන රෝගියාගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් බලධාරීන් ප්‍රකාශ කළා. මේ අතර කොරෝනා වැළඳී ඇති බවට සැකකිරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කර තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙක් මෙරටදී කොරෝනා ආසාදනය වූ පළමුවැන්නා සමග එක්ව රැකියාවේ නිරත වූ අයෙකු බව අපවාර්තාකරු සඳහන් කළා. එම තැනැත්තා සහ ඔහු සමග අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි පුද්ගලයා මෙලෙස ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කර ඇති දෙදෙනායි. මේ අතර පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කරවා තිබෙනවා. පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා සඳහන් කළේ විදෙස්ගතව සිට ඊයේ පැමිණි කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මාරු කරයවීමට පියවරගත් බවයි. වසර 3කට අධික කාලයක් ඔහු විදෙස්ගතව සිට ඇතැයි හෙළිව තිබෙනවා. මීට අමතරව කොරෝනා ආසාදිත බවට සැක සහිත සෝමාවතී ප්‍රදේශයේ සිට තවත් පුද්ගලයෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරු කරවා තිබෙනවා. පසුගිය 6 වෙනිදා ඔහු විදේශයක සිට දිවයිනට පැමිණ තිබුණා. මෙරටට පැමිණි තවත් දෙදෙනෙකු හලාවත මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල රෝහලට මාරු කරවා තිබෙනවා. ගුවන්තුරපල සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 622 දෙනෙකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. ඊයේ පසරු 5 පමණ වන විට දිවයිනට පැමිණ සිටි ඔවුන් නිරෝධායනය සඳහා පොළොන්නරුව, කන්දකාඩු සහ මඩකලපුවට යවා තිබෙනවා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද දවසන 5 දක්වා කාලය තුළ ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මගින් 250 දෙනෙකු දිවයින පැමිණ තිබෙනවා. අපි දැන් නිරෝධායනය කරනකොට ඇයි මේ චීනුන්ට කරන්නේ? ඔන්න ඕක විශාල වශයෙන් මේ මතු කරන ප්‍රශ්නයක්. අප තීරණ ගනු ලබන්නේ විද්‍යාව පසුබිම් කරගෙන, පදනම් කරගෙන. චීනය තාම සාර්ථකව මේ වසංගතය පාලනය කිරීම සඳහා මුල සිටම කටයුතු කරා. චීන ජාතිකයෙක්ගෙන් අපිට මෙම රෝගය දැන් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ ඉතාම අඩු බව තමයි අපේ තක්සේරුව. මේ විශේෂයෙන් අපි මේ නිරෝධායනය කරන රටවල් වලින් ඒම ඉතාම අඩු වෙලා තියෙනවා. නමුත් දැනටත් මේ නිරෝධායන මධ්‍යස්ථානවල කොරියන් ජාතිකයින්, ඒ වගේම ඉරාන ජාතිකයින් කිහිප දෙනෙක් මේ නිරෝධායන මධ්‍යස්ථානවල මේ අවස්ථාවෙත් සිටිනවා. ඇතැම් කණ්ඩායමක් මේ නිරෝධායනට යන්න අකමැත්ත ටිකක් දැඩි ලෙස ප්‍රකාශ කරපු අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාවේදී තිබුණේ විකල්ප 3යි. කොහොම නැවත ඒ අවස්ථාවෙම ඉතාලියට යන්න, එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානට යන්න, නැත්නම් අත්අඩංගුවටපත් වෙන්න. අප වාර්තාකරුවන් පැවසුවේ බැටික්ලෝ කැම්පස් නිරෝධායන මධ්‍යස්ථානයේ ඉවත් කරන ලෙස ඉල්ලමින් මඩකලපුව, සෙන්කලඩි, එරාවුරු සහ කාතන්කුඩි ප්‍රදේශවල අද හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කෙරෙනු බවයි.
ප්‍රදේශයේ වෙළඳසැල් වසාදමා තිබු අතර පාසල්වලට සිසුන්ගේ පැමිණීමෙහිද අඩුවක් දක්නට ලැබුණා. මේ අතර මඩකලපුව, කල්කුඩා, කිරාන් විවේකානන්ද විද්‍යාලයේ සිසුන් සහ මව්පියන් උද්ඝෝෂණයකද නිරත වුණා.